හලවෙනි ප්‍රමුක වැදගත් කමෙන් යුක්ත කාරණය තමයි අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් දවසකට දෙහෙකට පෙර යාාපනයේ එක්තරා විවෘත කිරීමකට ගිය උත්ස්සවේකදී ප්‍රකාශ කරනු ලැබුවා විග්නේශ්වරන් මහතා ඉන්නවේ සභාවකදී ප්‍රකාශ කරනු ලැබවා නවා ආණ්ඩු ක්‍රම විවස්ථා කෙටුම්පත ොම්බර් මාසේද පාර්ලිමින්න්තුටති දිරිපත් කරන්න බලාපොරත්තු කියෙනස්. මීට කලින් மගල සමරව අමාත්‍යවරයා ඒත් උතුරේදීම ප්‍රකාශයක් කලා නවන්ඩු ක්‍රම විවස්ථතා කටම් පත් පාර්ලිමේන්තුවේ අනුමැති සඳහා නොෝම්බර් මාසේදී දිරිපත් කරන්න බලාපරොත්තු වෙන කියලා. මංගල සමරවීර විදේශෑමතිවරයා මේ ප්‍රකාශය කළේ බංකිමූන් මහත්තයා ලංකාවට ඒමට ආස කාලා පරිචේදය තුළ. එතකට ඒ පිබඳු අප පාර්ලිමේන්තුවේ ප්‍රශ් කලා ග්‍රමාත්්‍යවරයාගෙන් එතකොට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුේද ප්‍රශ කළා මංගල සමරවීර මහත්මයා ඒවිදියටම ප්‍රකාශ කළේ නෑ කියලා එතුමාට දැන්නවා කියලා එතුමා ඇගේ වූවේ නොවම්බ්‍රේද ආණඩු ක්‍රම විවස්ථ කෙටුම් පත පාර්ලිමේන්තුට ගඉන්න පුුවන් වවෙයි කියනක නෙවෙේ එක කියන්නේ එෙම බලාපොරොත්තුවක් නැති බ තයි ඒතුමා පැදිලිය ඇගේව. නමුත් අපි කවරුදන්නවා දැ ාපනේදති කරනලද ප්‍රකාශයෙන් අග්‍රමාත්‍යවරයාම පැහැදිලිව කියනවා නොයම්බර් මාසය තුළ මේ නවාන්ඩු කක්‍රම වි්‍යවස්ථා කෙටුම් පත පාර්ලිමේන්තුට ගෙනනීමට බලාපොරොත්තු වෙනනෝ කියලා. ඒක්කම නවාන්ඩු ක්‍රම වි්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත පාලිමේන්තුවට නොැම්බේදි ගෙනවනම්. එය නිසක වශයම ජනත විසුමට භානී හැ අආඩුක්‍රම විවස්ථා කෙටුම් පත බ බහොදුරට පැදිලි. එනිසා ජනවාරි මාසය ඇතුළත ඒ ආණ්ඩුක්‍රම විවස්ථාව පිළිබඳ ජනමත විචාණයකටත් මේ රටේ මහදරතාවට මුහුණ දෙන්න සිදුවේවි. දැ ගේනහදන ආණ්ඩු ක්‍රම විවස්ථාවේ අන්තර්ගත ස්වභාවය ගැන ආණ්ඩුව එකේක දවසට එකේක දේවල් කියනවා. හැබැයි මේ ආණ්ඩුව එඉවා ප්‍රධාන රජතුන් කට්ටුවක්. ප්‍රධාන කනතුනක් මත තමයි මේ ආණ්ඩු රදාා පවතින්ි. ඒ කනුතුනෙක් තමයි චද්‍රිකා මානතුන්. එයට තමයි සාජීවනය බාරදිලති. එතකොට චන්දරිිකා කුමමාරතුගේ හිටපු ජනාධිපතිනිය සාජීවනය පිළිබඳව එතුමිය කරනලද දේශනයකදී පසුගියදා ප්‍රකාශ කලාා ගෙනේනු ලබන ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව ෆෙඩරල් ආණඩු ක්‍රම ්‍යවස්ථාවක් වියයුතුයි ඒ වගේම අර්ධ අනාධාමික රාජ්‍යයක් නිර්මාණය කරන විවස්ථාවක් වියුතුයි. ගෙනනනු ලබන ආණ්ඩු ක්‍රම විවස්ථාව ෆෙඩරල් ියුතුයි කියලා කියන්න කෞද. ආණ්ඩුවේ ප්‍රධාන කනුතුනෙන් එක කනුවක් වන චන්්‍රිකා කුමාරතුන්ග හිටපු ජනාධිපතිනය. ඇතුමියයට තමයි සහජීවනය බාරදීලතින්නේ. සාජීවනයේ භාරගක්තු බාරදීල තියන චන්ද්‍රකා කුමාරතුන්ග කියවා ගෙනනු ලබන විවස්ථාව ෆෙඩරල් විවස්ථාවක් වියුතුයි. මේ සිංහල බෞද්ධ පිස්්සටික් මේක විරුද්ධවනොඒ ගන ගඩෝ නි නෑ. එක තමයි එතුමි කියන විදිිය. එතකොට දැන් කාටවත් කියන්න බැහැ. ක්‍රමසිග හත්තයක් කියනවා නොෑම්බරේ කටුම් පපත පාර්ලිමේන්තුට දිරිපත් කරවා කියලා බලාපොත්වය න කියලා. එතුො නොෑම්බරේ ඉදිරිපත් කරන්න බලාපොරොත්වෙන විවස්ථා කෙටුම් පතේ අන්තර්ගත ස්වභාවය ගැන සහජීවනය බාර හිටපු ජනාධිපතින චන්ද්‍රිකාමැතිය කියනවා ඒ ෆෙඩල් වහයක් වියයුතුයි ඒ වගේම අර්ධ අනාගාමිකමයක් වියුතුයි. ෆෙඩල් ියහයක් කියැන මොක්ද. ඔබ දන්නවා අදහතුනන්නේ ආ්ු ක්‍ර වස් . යටතේ අස ඉන්ද ලංකා ගේව සුමත්ත එක්ක බලහත්කාරෙන් පටවූපු දහතුන්නනි ආන්ඩු්‍රම වස්ථාව යටතේ. සමගාමී ලයිස්තුූ අයින් කරලා. පළස්සබහයි බලතලයි ආණ්ඩුවේ බලතරයි මේවයි කියල දෙකට බෙදුවොත්. මුදල් බලය අදතින පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට පමණක් තියන මුදල් බලය පලාස් සබභහට පාර්ලිමේන්තුවට එකක බදුව. ඒගේ පමද පත් ල රටවසියාගේ පමමාදිි පත්වේ බල නෝජනය වන්නේ පාලිමේතුළ නෝජන වන දෙසය විසි පහන් පමණයි කියල විවස්ථාව තියවවා. ආ බලේ පලස් සහර නෝජන ව නන්තති රුන්ගෙන න ජනය වව කියල කිවොත්. ඒක අන්න්නේ වස්ථාවය හඩ ලේබල ඒක කියල දාල තිබුණත් සමගාමීල ස්තුවනයක්ත් නම්. ඒවගේම මුදල් බලය විමදගත කරල තියෙනවවා නම් පලා සභහරට දීල තියනව වනම් පල හ න ප ්ු ක කිය ියවහ හැදනවවා. ඒ විතරක් නෙවෙයි මුදල් බලය පමණක් නෙවෙයි වෙනත් බොහෝදුනට බොෝ බලතල විශේෂම පොලස් බලතල ඉඩම් බලතලත් මටඩා හටයන්න බල දෙනවනම් ඒ මගින් සිදුවෙන්නේ ලේබලේ මොක වුණක් සමුහආන්්ඩු සංගමයක් බවට ෆෙඩරල් ආණඩු ක්‍රමයක් බවට ලංකාව පත්වීම. ෆෙඩල් ආ්ඩු ක්‍රමයකට ලංකාව සමහරු බයයි කියල චන්ද්‍රිකා මතිනය නම්දුඩෝන්වා. මේක මේ කාගෙවත් මනු චිකිස්සක ප්‍රතිකාර ගන්න තිෙනස්සනිපයක් නෙවෙයි. ෙදරල් කරමය කියල කියන්නේ දෙමල බෙදුන්වාද වෙන්වීම සදහව් එත්තරා තීරණාත්මක කඩමක් හැටියට ඉල්ලා හිටින ඉල්ලිීමක්. උතුරු නැගැ නිර ඒකා බද්ද කොට සම්ප්‍රදායක දෙමල වාසභූමි කියන සංකල්පයමත පිළිගෙන. ඒ සංකල්පයටට අනුකූල උතුරුනැගෙනට දෙනලා දෙනු ලබන වෙනම ප්‍රාන්ත ආ්ඩුව ඒ ප්‍රාන්ත ආ්ඩුව තමයි ඊඟට වෙන්වීමේ රාජ්‍ය බවට ඊළඟට දිගලි කරන්න. ඒ යුද්ධෙන් කරගන්න බැරුව බැලුුණා දැම් බලන්න මේ රක හවුල් සිරිසේන වික්‍රමසිංහ චන්ද්‍රිකා කියයන්න ඒ තුංකට්ටුව පාලනය කරන රූකට හවුල මෙහේවලා ඕවුන් බලන්නේ යුද්ධයන් දිනාගන්න ැරිපෙච්ච වෙනම රාජ්‍ය නිර්මාණය කරගන්න. ඒකටමයි බංකි මුූල්ල උතුරට යන සහජීවන බන්න හටනේ දකුණට එනවා සහජීවන බන මෙහිට දෙනවා. ද මෙහේ සහජීවනය ගැන කතා කරන්නවා. අපි දන්නවා දැන් සූදාන වෙනවා අලබන විසිහතරවෙෙනද එල්ලූහ තමිල් කියලා. වෙනම පංග තමිල්ෙ එක වෙන ස්රූපයකින් කරන්න. හ තමල් අිදිිවෙනු දෙමලුුණනි කියල විශසාල උතුරේ විශාල වැඩසතහන් පවත්වන්න ස ලස්ති වෙනවා. L මියගිය ප්‍රස්ථවාදී සර ා බර වි බලව ලෙ සිදුි කරන්න සූදානන් වෙල තිර. දැනටම පාසල් වල දෙෙමලින්ෙන් ප්‍රත්්‍රිකා බදව දේ සඳහ තරුණ දරුවන් උනන්දු කරන. එතනයන්න අන්තවාදේ එතනයනන්න දෙමල බෙදුුවාදයේ වීලත්වයට නංවන්නන්නේ. මෙතැන රටබේරගත්තු ආරක්ෂ හමුදදා රණ විරුවන් වීරත්වයට නංව නෙ ඕන් කොඳු කඩලා. එක දවසක සේවාදදි ගුවක් නොදී ඕුනු එලනවා අතන දෙමල බැදවාදී ත්‍රස්ථවාදය වීගත්තුවය බවට බෞතිස්ම කරනවා දවසේදවස. එතන අන්තවාදය වඩවාලනවා අන්තවාදය වඩවාලන ගමන් අන්තවාදය පිනවන්න විවස්ථාව ගෙනෙන් දනවා. මේ ආන්ඩුව බලේට පත්කරන්න දෙමල ඩෑස්පුොරාව. ඒ වගේම අනෙකු ජාතිවාදී කල්ලි. විසාාල සයෝගයක් දීපුනිසා ඒ අය පිනවීම සඳයි මේ විවස්ථාව ගෙනන්න මකළු කටතු කරන්න. අපි දන්නවා. දැ ස්ල දේ මතිවර න්නේ ඇමරිකා ක් ජනපද නියෝක් වල ප ර රෙන්ද ර හමු ර ට ට ට ල් රෙන් ුරෙන්දර ැතු ාදනෙක් වෙනම හෝටලේක නතරව කරා ඒමට වීදං ආ ලం තා ප ති කාර මරි ක් ජන පද තියන. ඒ න ත දුරකතන තිබ ුණ ඒ ල් රි න තිය. ඒයායිගේ කාම්බර කුලීගෙව්වා ඒ අයට වාහ ගමන්බිමන් යන්න තාානාාපති කාර්යාලෙන් වාහන ලබාදීල්ල තිබුණන සුරයෙන් සුරේන්දරෙන් පෑ හතරක පම සාච්චාව ංගල සමරවීරත් එක්ක මංගල සමරවීර නතරවෙලා හිටපු හොටල කාම්ර තුලකර. අක්කර හැත්ත අට වැඩි ප්‍රමාණයක්. ගනතුනුව ්‍යැනත්ත එෙතර සාකච්ඡා වන. අද ඩෑස්පෝරායකයි මංගල සමරවීරයි ඔක්කොම එක තමයි නිවිය ොක්නූරට ගේ එක්සත් ජාතින්ගේ සංවිධාන මහමන්ඩල ැස්වීම සසාභාගකිේ. එතකොට දැන්ක මේ එල්ටීටය වෙනමතියන දෙමළ ඩෑස්පෝරාව වෙනමතියන ආ්ඩුව වෙනමති ආ්ඩුවක් නෙවෙයි. මේ දෙක එකක් බවට පත්ව චාන්ඩුවක්. මේ දෙක එකට කතා කරලා තිීරණ ගන්න ආඩුවක්. ති එනිසා අද මේ අනතුරලටට පෙන්වනයට මේ ඊනියා සහජීවනවාදීන් කියනවා දෙමළ ජාතිවාදය දෙපතුළ ලෙවකන ඊනියා සහජීවනවාදයෙන් කියනවා අපට ජාතිවාදීන් කියලා. ජාතිවාදීෙන් වන්න දෙමල අන්තවවාදයට උදගෙටි දෙෙන. නැති ජාතිවාද අවුලුවන්ෙන් දෙමළ අන්තවාදයට බෙදුන්වාදයට උඩගෙටි දෙනායි. අද මේ ආණඩුව කරන්නේ දෙමල ජාතිවාද අන්තවවාදයට යුද්්‍යය පස්ස යටපත්වල අතිිච්ච. දෙමල ජාතිවාදී අතවාදයට බෙදුන්වාදයට උඩගටි දෙනයක පහසුකම් සපේන එක. ඒමගින් වෙලාතින්නේ ඒ ජාතිවාදය වැඩනකොට, යාපනයේ විශ්වවිද්‍යාලය සිංහල සිසුන්ට විද්‍යාපීට ඒළවවෙලෝ පහරදනකොට, වෙස් නැටුම සංස්කෘතික ආධිපත්ය සංකේතයක් හැටියට දකිනකොට. ඒකට ප්‍රති විරදව සෙසූ. ජාතිවාද නවාදය නොත්තේර තල්ු වෙනෙකයි මේ එකකින් වෙන්නේ. එනිසා ආණ්ඩුවතමයි ඇද නැති ජාතිවාදයක් ඇති කරන්න. අපි කියන්න මේ ඊනියා සහජීවනය කියන වචනය තොරුම්ඹල් කරකර දෙමල අන්තවාදයටට හා බෙදුම්වාදට දොළවිදේනි දෙන විවස්ථා ගෙනනෙන්න ඔවුන්ට නිදහස දෙන ක්‍රමේ වෙනුවට මේරටේ සිංහල දෙමල මුස්ලිම් සියනු ජනතාවගේ මූලික මිනිස් සයිතිවාසිකම් තවදුරට තහුරු කරන්න. රාජ්‍ය බෙලහිීන නොකරන. රාජ්‍යය ඒක රාජ්‍යයක් ැටතේ. ලවත්තු රාජ්‍ය ක්තිමත්ව පවත්වාගෙන න ැදිහත්වීමක් වනා ෆෙඩරල්වාදේ හෝ අර්ධානාගමික රාජ්‍යයක්ක් හෝ නිර්මාණය කිරීම. බටහිර දෙමල ඩෑස්පෝර වුවමනාව සපල කරන්න අප ඉඩදයුතුවන්නේ නෑ. ඒනිසා දැන් සමහරු හිතංගන්නවා සිරිසේනයි ප්‍රාණල් වික්‍රමසිංහයි ජනාධිපති යගමැදී. මේ රට බෙඳ වාදේ උඩ ෙේ නැතුව අන්තවාදේ පිනව නැව ොඳ විවස්ථාවක් ගෙනන කියලා ඒයි සියලුදනාටම වලාගන්න පුළුවන් අපි කියපු එක හරි. හරිි කියල බලාගන්න පුළුවන් නො ැබර් හසේ වික්‍රමසිග හත්මයක් කියන විදිහට නොෑම්බර් සේ ්‍යවස්ථාවක කෙටුම් පත පාර්ලිමේන්තුට ගෙනවනම් ඒ කියන්න එතනින් අනාාවරණය වෙනවා. කොහොමද දෙමල බෙදුංවාදේ නැවත වටයක් ජෑග්‍රහණය කරවන්න මේ පරගැති ආ්ඩුව කටයුතු කරන්න කියලා. ඒක පරාජයට පත්කිරීම සඳහ. විශේෂයම පාර්ලිමේන්තු තුළසිටින බුලත් කොලෙෙන් චන්දල්ලල ප්‍රගදිශීලී දේශමාමක බලවේගයන්ගේ කතිරෙන්. ආර්ලිේන්වට හිල්ල ආන්ඩුවේ ටළලවෙවකන මැතියමතිවරුන්ට. අපි ආයාචනා කරනවා කරුණා කල්ල මොනපාවාදීමට අත ඉස්වත්කමන්නෑ මේ ගේන් හදන මේරට දෙපලු කරන. දෙමල බෙදුංවාදය නැවත වි්‍යාග්‍රහණය කරා යොමු කරන. මේ බෙදුවාදී විවස්ථාව දැනටම චන්ද්‍රිකා කියයාාතිබෙන ෆෙඩරල් විවස්ථාව සහ. අර්ධානාගමික විවස්ථාව පරාජයට පත්කිරීම සඳහා පියවරගන්න ක්‍රියාමාර්ග තෝරන්න. ප සමගත් දග ලා කොට ොලට විේෂෙන් ාධනා කරනවා. ඒ ගේ මැක් ස ජාතික පක්ෂය තුළ සිටින. යම්කි දුක ො ද ක වරු න්ත්‍ර වර න්වනම් ඕන්ග නුත්ත පල්ලහහිත්වම ්‍ර ාම දහා ෘර්ත මනසින් ලන්න මේකෙන් වටට වෙන අගතිය කරුණා කල තේරුම් ගන්න. යහපාලනය කියන වචනය ඉස්සරහට දාලා යහපාලනය ගිනාව නෑවගේ. සහජීවනය කියන වතන ස්්‍රරහට දාලා. සහජීවනයගේන නැ කියනකත් තේරුම් අරගෙන මේ ප්‍රයත්නය පරාජට පත්කිරීම සඳහා. ෙලගහන්න කියන රධනාව අප කොට සොලිඉල්ලනවා. ඒවගේම ඊළංඟ කාරණය තමයි ඔබ අවධානයට යුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාය නැවතත් වැඩබදු පනත අරගෙන ඇවිල තියෙනවා රරී කරය දල මතතිවර කැිනට න්ඩලේට පෙද ඉදිරිපත් කලතිනවා. මදන්නෑ දැම් මේ අවුද දැම සැපටෙම්බර් මසියන්න්න. තව මාස දෙකතුනයි මේ අවරුද්ද ඉවර වෙන්නතින්. අයවෑනවා නොවම්බර් මාසයට ඇතුළත. එතට නොම්බර් මසට පෙර එතකොට අයවැයක් කිය කියන්නේ ඊ ලළඟවරුද්දේ දල් පිළිබඳ නීතිය. මුදල් වැැවීම පිළිබඳ නීතිය අයවැෑ පිළිබඳ නීතිය. එතකොට අයවැ කටළඟතියෙද්දී තමන්ට නීති්‍යනුකූල පිවෙට ගේන්න ැරිවෙච්, ලදරු ඇමතිවරන්ට ගේන්න බැරිවෙච්ච පන දැන් අවරුද්ධේ අන්තිම මාස ක ඇතු උස ප ිම දන කිය. මා්‍ය බ දන්නවා දියේ බදු පිළිබඳ පනත්වෙෙන්නේ අවුරුද්ධේ මුල්මාසාහය ඇතුළ. කිසිම ආ්ඩුවක් අවුරුද්ධේ අග අගට මේ බදු පනත්ගේ නෙනෑ. මොකද අයවැයක්ගේනවා අයවැන් තීරණය කරනවා බදු සංසෝධන ඒ අනුව බදු සංශෝධනය සඳහ පනත් කටු පත්තිික පලවෙනි මාස තුන හතර ඇතුළ තේෙනවා. ඇවිල්ල ඒවා සම්මත වෙනවාන අම්මත වෙනවා නැත්තංන් ප්‍රේක්ෂ වෙනවා මොහර වෙනවා. ැ මේතමයි ඉතිහාස පළවෙනි ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුව. දත ්පුොර න්ුවට කිසිම ක්‍රමවේද සිවක් තේරෙන ෑය කියලා. දෙ පරක් පනත නීතියයට පටහැනිියෝ ගෙනවා. බද වැිකිරම නීතියට පටහැනිියව කරන්න ගිය. එක පාරක් අපි ේෂ්ාධිකනෙන් මේේ නතර කලා. පනත් ස ෝද ගින් ොරව හොර පාරෙන් මිනිසුන්ගේෙන් සල්ලි කඩා වඩගන්න ගිය ජ ලිම කො හ ේදක්වා අපේ සට පහලු අයුතු සසාහත දවාය කිරීම නතර කර රටේ පුදු ජනතාවෙනුවෙන් අපේ වකීම මටු කරලා. ඊලකටගෙනවා අලුතෙන් පනතක්ේ නදුවේ. ඉද කලින් ර ල පන ල පර්ලිමෙන් රම ද තු ල නිසා අධිරන යි ුත් පන සූයයි කියලා. එතකොට දැන් සූඥත් කරගෙන. පනක් නොගෙන හොර පාරෙන් ොට මිනිස්සුන්ගේ සල්ලි ඩගහ. ඉලකට ගෙනාපු පනත සූඥයක්ත් කරගෙන. දැන් තුන්වැනි අවස්ථාවද ගේනවා පනතක් අවුරුද්ධය අන්තිම. අප හන අවුද ේර ද. ඇය ගන්නේ මේ අුෘද්‍යයග එනවුරුද්ධට, ඒකෙන් තේරෙනෙමොකක්ද. මේ ඇයව මේ අවුෘද්‍යාග සම්මත වනාම ඊට අනකූල බදු පනත් රම සංසෝධනය පලවනි වාස තුන හතර ඇතුළද කර්ඩ එකයි මේ ඊට කලින් අවරෘද්්‍යාන්තිමට අයවයගින්. දැම් ගෙනාපු අයවයත්න අයවැෑ යකාටකි හිල්ලා ජාත්‍යන්තර මුල්ලයාාර මුදල්ල බලපෑම මත වැඩ්බද සංසෝධන ගෙන වා සට පහලොක්. ක්වා ඩි කලාවිත රක්ණවෙයි අධ්‍යාපනයට සෞඛයට නොතිබුණු ශේෂ්‍රවලට විදුලි සන්දේය දුරගතන වලට මේ හැමයකටම මේ පටවන්න ගත්තා. කළුබඩ සිල්ලර වෙරදාමටත් ඉතා පහස ීම ක් දක්වා වැඩ්බදු නැන්නීමගේ නැතිේවා. ද දුරකන රාජ්‍යත සේ රා න නවා දුරකත ිල ච කන ර රජ ාරත්න ේ ඇමතිතුමමාගේ දුරකතන ආ ඩුවෙන් ිලග න තු ට ප්‍රශ්යක් නෑන. මා්‍ය නතාවට ගු බිල වැඩිනන්ද ර කතා කරනක නතර කර පල ැ අ වනි ට කලකිේ අන්තර්ජාලයේ සැරිසරන්න නොමිලේ වයිෆයිදන යුගයක් ගැන කතාා කග. ඩං අන්තර්ජාලයේ තිය ජංජාලයකව සරිසරන්න විදික් නෑ සම්පූර්ණ සයට පනහක් දුරකතන ගාස්තුවෙන්. සීයට පණහක් ආණ්ඩුව බදුබවට පත් කරන්න මේ පනතිගෙනවා. එතකොඩ මේ පනත ඩැ නැවතත් පොදුජජනතාවට අවස්ථාව තියනවා. රටේ ්‍යාපාරික ්‍රජාවට සියලුම ප්‍රග ಿಲලි ජතතා බලවේගයන්ට අවස්ථාව තියෙනවා මේ පනත පාර්ලිමෙන්න්තු තුළ ාජයට පත්කිීම සඳහා මහගන නියෝජතතියන්, පක්ෂබේදයකින් තොරබ පොළොම්බවාලීම සඳහා උන්ද වියයුතුයි, ඒ සඳහ අප අපේ ස්වාධීන ක්‍ර මාර්ග ෝරන්න ලාපොරොත්වෙන. ආර්ථික වර්ධනය ගෙන හ ලොකු බයි යිවාවරු හතුමේ ුව. ඔබ දන්නවා මහින්ද රාජ පක්ෂ ජනනාධිපත්තුමාගේ කාලේ එතුමා දෙදස් පහේ බලටාවේ. නොට ද ාතිත ති ත් ැට ේට නහයි නයබර. එතුම නය ෙඩුවන නයබරයි 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 කියලා. ර ල් විකරම ය යි හත් නයබරයි කිය මට කලින් කි ම අඩුට කලින් පාලනයගේ නයබරක් ැබිල නෑවගේ. දම ද කියන දියට අපි ගලුට අආඩු ාද න න ම ර යි. නැ අ තින කියලා දැනගෙනන්නේ පොන්දුන්නේ දැන් ආාවට පස දැනගත්ත නෙවෙන්නේ. දැන් ඔය කියන අයබර මහින්දරාජ පක්ෂ දස් පහේ බලනකොට සියට අනු හැයි දේශය නිෂ්පාතිතය ප්‍රතිසාතයක් හැටියට. එතුවා බලය අත්හරලා යනකොට බලය බාරදිීලයනකොට සියට හැත්තෑවට අඩු කලා. දැම්මකොට වෙලා. ආර්ථිකවර්ධන වේගේ දෙදස් අය දෙදශනමේ ආර්ථිකවර්ධන වේගේ සයට හයයි. යුද්ධයක් කරන ගම. දාහය දස් දහත ආර්ථක වර්ධන වේගේ යුද්ධය පස්සයට යිදසම ටයි. සාමේ ඇතිවීම ප්‍රතිලලාබ හටේ ක්‍රම කමත්ව ගොඩනැගුණ බවයකින් පේවා. හයට උඩින් හමවලේ මාර්ථික වර්ධන වගේ තිතුුණන හිඳද යුග. මේ කයිවාරු කාර වැඩබැරි ආණ්ඩුව ආවාවිතරයි. මෙන්න මහබැංකු ආර්ථාවම කියනවා දෙදස් පහළුවේ දළදේශී නිෂ්පාදන නිිපාති ප්‍රති ැට ආර්ථක වර්ධන වේගේ. යට තರයි ම ටයි. ාග වුරද දෙ වරන ොට යට හතರයි මಮටයි. දස් දසේ පළවිනි ಾර්තු විතරක් සිියයට හතරයිද මකයි. දෙවන ුව මහබැංකුව කියනවා සියටට කයි දස ම ಹයි. මහැංකුව ರෝකතනය කරනවා ද සර ී යි එකයි කියලා සා න ්‍ය හබැංක ರೋකත නයට ඩ සංක්‍යාව ගේ අඩ ෙනවා. තු ද ත් ව. අඩුර්ධන වේගයක් තමයි දෙදස් දාසය වසරතිීන්න. ඒකෙන් පේනවා ආර්ථික වර්ධන වේගේ අඩුයි කියන්නේ මුදල් සංසරණයා අඩුයි ව්‍යාපාරමූ වෙනවා අඩුයි ඒ වගේ ආර්ථිකය ගලායාමාඩුයි. බොහම වියලී තත්වයක් ආර්ථිකය ඇතිවෙන්නේ. දැන් වර්ධන වේගේ හයට උඩින්ති නොය කියන්නේ මහදන අතර ආර්ථික ක්‍රාදාාමය වේගෙන් සිදුවෙනොයි කියෙක්. දැම් මෙතන සියට තුනයි දසම එක හෝ ඊට වඩා අඩුවගේකට. දෙදස් දසේ ආර්ථික වර්ධන වේගේ පල්ලෙ හට වැටනවා කියන්න. ුද්ධ කකරත් මහින්දරාජ පක්ෂ සයට හයයට උ ින් තියාගත්තු ර්ථක වර්දන වගේ තමයි. යුද්ධයක් නැතුව ට නන්නත්තාාර කරලා මේ කකාපලු ආන්්ුුව අද සයටට තුන දක්වා පල්ෙහට වට්ටලති. මෙහම ගියොත් මේක සයට එකකදක්වා පල්ලෙ හට වැටනක වලක් වන්නඩ බෑ. තිේනිසා රටේ ආර්ථිකය කාාසිනය කරලා, මහා බදුබාරක් මහදනයා මත පටවල වැට්ටකෙන් මදනයාගේ රේරිමාන්සේ හෝරගෙන කාලා සීියක ආසන මැති ම න්ණ ධ ක්ෂ න්ත්‍රීරු. නක්කින්න ක් ද න් කට්ටල, සಂතු සතු කරන්න වරදාන ර ්‍රසාද ොළොපිදේවි දීලා. මගින් තමයි රට පාලනය කරන යි හදන්නේ, අපි ඩ ියෝගරනවා. කලින් තනවාර යට කලින් බද ගන කියපු ුරංග නා තා ඉ න කි හ තු ට නැවත. Criatna kalloppppu con la penna neke lapi abioga karवा